සුබෝදේශනකේවා ඔබ සෑම දිනාටම අදත් ඔබ මේ විදියට Facebook live එකක් මගින් ආමන්ත්‍රණය කරන්නේ ලෝක ගුරු දිනය වන හෙට දවසේ මේ රටේ 263,000ක් වෙච්ච ගුරුවරුන්ගේ නොසිඳුණු වැටුප් පිෂමතා අරගලය තවත් ශක්තිමත් පියවරකින් ඉදිරියට යන සුවිශේෂී දිනයක් නිසා ඒ තමයි හෙට දවස කළු දිනයක් බවට පත් කරන්න විරෝධතා දිනයක් බවට පත් කරන්න ගුරු විදුහල්පති පිළිවෙන් ගුරු සංධානය මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා ඔය ඔබ සීල දනාම් දැන් දන්නවා ඒ නිසා ඒකට ඉතාමත්ම ජව සම්පන්නව සූදානම් වෙන මොහොතක ඔබ සෑම දෙනා මේ විදියට ආමන්ත්‍රණය කරන්නේ ඒ නිසා අදත් අපි අවසර පතනවා ගෞරවනීය කුත්‍ය අධිකාරී හම්බුරන් වහන්ස පරිණාධිපති පරිණාචාර්ය හම්බුරන් වහන්ස ගුරු උපදේශක හම්බුරන් වහන්ස සිරිම පරිණාචාර්ය සොහයුරණි ගුරු උපදේශක සොහයුරණි ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු ආදරණීය සොහයුරණි සොහයුරිය ඊයේ දවස වෙනකොට හදිසිය වගේ අමාත්‍ය වරුන්ගේ හමුවකට ඒ කියන්නේ අමාත්‍ය හමුවකට අපේ සන්දානයේ සහෝදරුන්ට ආරාධනා කළා සාකච්ඡාවකට සම්බන්ධ වුණා ඒක හොඳයි හොඳ පියවරක් අපි හිතනවා වුන් මේ අතපසු වෙච්ච දේවල් දැන් හෝ ඉතා වේගෙන් ක්‍රියාත්මක කළා වහම් මේකට සාකච්ඡා මාර්ගයෙන් ඉක්මන් විසඳුම් සොයන්න ඉදිරිපත් වෙන එක තමයි ඥානාන්විත එනිසා ඊයේ දවසේ වෙනි හවස් භාගයේ සන්ධ්‍යා කාලේ එවැනි හමුවක් තිබුණා ඒකෙදි ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු සන්දානේ නොසැලෙන තීන්දුව ප්‍රකාශ කළා එතකොට ඒ සම්බන්ධව වෙන සාකච්ඡාව අද දවසේ අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡා කළා මොකද්ද ආපු තීන්දු කියන එක සම්බන්ධව අපිව දැනුවත් කරන බව ප්‍රකාශ කළා තිබෙනවා නිසා අපි බලාපොරොත්තු වෙනවා දින 86ක් ගත වෙලා තිබෙන මේ අරගලයට ආණ්ඩුවෙන් අපි විසඳුම් ඉල්ලන්නේ නිසා ආණ්ඩුවේ පාර්ශ්වයන් අධ්‍යාපන ඇමතිවරයා මූලික වෙලා විශ්වවිද්‍යාල ඇමතිවරයා හැටියට මේකට අදාළ කරන සාධාරණ විසඳුමක් අපි ඉල්ලන්නේ ඒ නිසා ඔය වීරවංශ ඇමතිවරයාට තමයි මස්රාත්තල ප්‍රශ්නය එන්නේ වෙන කාටවත් එහෙම ප්‍රශ්නයක් නැහැ නමුත් අපි ඉල්ලන්නේ සාධාරණ විසඳුමක්. අපි ඉල්ලනවා නම් මස්රාත්තල ඔහොම නෙමෙයි අපේ අරගලේ. නිසා අපි සාධාරණ විසඳුමක් ඉල්ලන්නේ. ඉතින් මේ සාධාරණ විසඳුම තුල අපි නොසලී ඉන්නවා. ඒ නිසා මේ සාධාරණ විසඳුමක් අපට ආණ්ඩුව පාලකයන් විසින් ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කළු දිනයකට ලෝක ගුරු දිනය කළු ගුරු දිනයක් බවට පත් කරන්න ඉතා ධෛර්ය සම්පන්නව යහුසුලුව සූදානම් වෙන වෙලාවේ අඬු පැත්තෙන් මේ දැල්වේ කොළේලියක් නම් අපි ඒ කොළේලියට ප්‍රතිචාර දක්වන්න සූදානම්. හැබැයි අපේ ඉල්ලීම් කිසිලෙසකත් අඩු කරගන්න සූදානම්මින් නෙමෙයි. ඉතින් ඒ නිසා සියලුම හෙට දවසේ පැවැත්වෙන මේකෙදි සමහර අය අපෙන් අහලා තියෙනවා අපි දැන් මේ මොනවාද නිරෝධායනය එදින නීතියත් එක්ක තියෙන කාල පරිච්ඡේදය අපි එක එක අපේ නිවෙස් වලට ගිහිලා තියෙන්නේ අපි කියමු අපි බදුල්ලේ තමයි වැඩ කරන්නේ හැබැයි මොනරාගල තමයි ඉන්නේ එහෙම නැත්නම් මොනරාගල වැඩ කරන්නේ ඒගොල්ලෝ ඉන්නේ සමහරට හම්බන්තොට ආදී එක එක පළාත්වල ඔවුන්ගේ පදිංචිය ඒක නිසා අපි කොහොමද යන්නේ කියලා දැන් මේක වරදවා වටහ ගන්න එපා ඔබ ලංකාවේ කොතන හිටියත් ඔබ ඉන්න තැනට කිට්ටු කොට්ටාස කාර්යාලයක් තියෙනවා අන්නේ කොට්ටාස් කාර්යාලයක හෙට උදේ 10ට මේ රටේ සමස්ත ගුරු පරපුර සම්බන්ධ වෙන කළු විරෝධතා දිනයක් පැවැත්වෙනවා. අන්නේකට ඔබ සහභාගී වෙන. ඒ නිසා හරි පහසුයි. ඒකට මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒ නිසා සියලුම දෙනා සම්බන්ධ වෙන්න තමන් ඉන්න තැනට ආසන්නම තියෙන කොට්ටාස කාර්යාලයේ ඉදිරිපස පැවැත්වෙන නැත්නම් එම නගරයේ පැවැත්වෙන විරෝධතා දිනයට තමන්ගේ කායික සහභාගීත්වය ඒ කියන්නේ තමන්ගේ සහභාගීත්වය
සලකුණු කරන්න. එච්චරයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේකෙදි මේ හෙට දවසේ පැවැත්වෙන ලෝක ගුරු දිනය පදනම් කරගෙන පැවැත්වෙන කළු ගුරු දිනයට අපි අපේ විරෝධය පළ කරලා ඒක සිද්ධ කරන්න ඇත්ත වශයෙන්ම. ඒ නිසා ඒ සඳහා විශේෂයෙන් පිරිවෙන් ශේෂ්ත්‍රයේ වර්ණාධිපති හාමුදුරුවන් වහන්සේලා සමග මේක කවුරු හරි සමහර අය නිකම් මේක අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද අභිමානය තමන්ගේ ජීවිතේ පංගුවක් උදුරාගෙන තියෙන මොහොතක ඒක දිනා ගන්න, ඒක දියව් කියන්න, ඒක ලබා ගන්න අරගල කරන එක අභිමානයට ප්‍රශ්නයක්ද? කොහොමද මට තේරෙන්නේ නැත්තේ ඒක නිදා ඒක ලබා නොගන්න ඒක ලබා ගැනීම සඳහා ඉදිරිපත් නොවීම අභිමානයට ප්‍රශ්නයක්. ඒ නිසා එහෙම අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් කම නැහැ. ඒක තමන්ගේ ජීවිතේ පංගුවක් අහිමි කළ තියෙද්දි අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් කාට හරි තියෙනවා කියලා පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ අපි. ඒ නිසා සියලුම අපේ පරණාධිපති හාමුදුරුවන් වහන්සේලා ගුරු හාමුදුරුවෝ කහ සිවුරේ බලය ඔබ කවුරුත් දන්නවා. ඒ නිසා අපේ පාසල් වල ඉන්න හාමුදුරුවන් වහන්සේලා සෑම දෙනාම මේ තුල ශක්තිමත්ව පෙළ සැදුනොත් දායකත්වයේ හොඳින් සපයා දුන්නොත් මේට ඉතාමත්ම හොඳ ශක්තියක් මේ අරගලයට හොඳ වර්ණයක් ඒක රාශි වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැනට හැම දිස්ත්‍රික්කයකම අපේ සංවිධායක සහෝදරු සෑහෙනේ කෙරෙහි මහන්සි වෙනවා. ඒසත් ගුරු සම්ගම් සමග ඒකාබද්ධව ඒ සඳහා සියලුම දිස්ත්‍රික්කවල සිලුව පිරිවෙන් නියෝජනය කරමින් ගුරුවරු සම්බන්ධ වීම සඳහා දැනට සූදානම නිසා සම්බන්ධ වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ අතර විශේෂයෙන්ම අපි ඊයේ කිව්වා දැන් මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන උපදේශකවරේ ඉල්ලා සලා තිබෙනවා. ඊළඟට බදුල්ල දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි සහ ගණිත විෂය භාර උපදේශකවරුන් සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ කරගන්න දරපු උත්සාහයේදී ඔවුන් එයින් ඉවත් වෙලා තිබෙනවා ලිඛිතව. එක පිරිවෙන් ශේෂ්ත්‍රයේදී ගුරුවරුගේ පැත්තෙන් එක ඉතාමත්ම ප්‍රගතිගාමි ප්‍රගතිශීලී පියවරක් ඒ ගුරුවරු තබලා තිබෙනවා. ඉතින් ඔවුන් ලිඛිතවම දන්වලා තියෙනවා අපි මේ ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු අරගලය තුල ඉන්නේ. අපි අපට අදාළ කරන ප්‍රශ්නයක නිරෙල්ලා ඉන්නේ. ඒ කාලය තුල එයට හානියක් වෙන ආකාරයට කිසිදු කාර්යයකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා එක හොඳ ඉතාම නිර්භීත පියවරක්. මොකද මේ පිරිවෙන් පවතින සාම්ප්‍රදායික ක්‍රම රටාව තුල එවැනි නිර්භීත පියවරක් අරගත් එක පිළිබඳව අපි ගුරුවරුන්ට අපේ ප්‍රණාමය උද කරනවා. එවැනි ධෛර්ය සම්පන්න තමන්ගේ අභිමානය අනිතෙනි තමයි අපි බලන්නේ. තමන්ගේ අභිමානය හොඳින් ආරක්ෂා කරගෙන තමන් නියැලෙන කාර්යයට සාධාරණ ඉෂ්ට කරලා නිසලස හැසිරීම පිළිබඳ ලොකු ආදර්ශයක් ලබා දීලා තිබෙනවා. ඒක ලොකු පිරිවෙන්ශේෂයේ තුලට ඇති කරපු ලොකු ධෛර්යයක්. ඒ ගුරුවරුන්ට අපි අපේ ගෞරවය උද කරන්න කැමතියි. අනිත් පැත්තෙන් අපි කියන්න ඕනේ මේ වෙනකොට අපි නිතරම මේක කියනවා මේ පිරිවෙන් ශේෂයේ සමහර බලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා මේ අරගලයෙන් පස්සේ අපිට ඔවුන් සමග ගනුදෙනු කරීමේදී දැඩි ප්‍රශ්නයකට මඟ පාදමින් යනවා ගිහිලක් තියෙනවා. නිසා මේ අරගලයෙන් පස්සේ අපි නිතරම අවධානය කරපු එක තමයි මේක පිරිවෙන් ඒකකයේ නිලධාරින් එක කරන අරගලයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ අරගලයෙන් පස්සේ අපි ඔවුන් සමග ගනුදෙනු කරන්න ඕන මේ පිරිවෙන් පද්ධතිය පවත්වාගෙන යන්න ඕන. මේකේ ගුරුවරු නැතුව බලධාරීන්ට සහකාර අධ්‍යක්ෂකලා නියෝජ්‍ය අධ්‍යක්ෂකලා ආදී කොට ඇති බලධාරීන්ට විතරක් මේ පිරිවෙන් පවත්වාගෙන යන්න බෑ. අර කැමති එක් කිව්වා එක ගුරුවරයෙක් හිටියනම් ඇති කියලා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන කම තිබෙනවා මේක තම තමන්ගේ සීමාවල් මොනවද කියලා. ඒ නිසා අපි මේන් පස්සේ මේ පද්ධතිය පවත්වාගෙන යන්න ඕන සක්‍රීයව කෘත්‍ය අධිකාරිය හරුත් එක්ක වර්ණාධිපති හරුත් එක්ක ගුරුවරුත් එක්ක ශිෂ්‍යොත් එක්ක පිරිවෙන් බලධාරින් එක්ක ආණ්ඩුවේ බලධාරින් එක්ක මේ ගමන යන්න ඕන. ඒ නිසා ඒකට ඉඩ ඉතුරු කරගන්නේ නැතිව සමහර අය මොකද දැන් මේ වුණොත් විශාල පිරිවෙන් ශේෂයේ ගුරුවරුන් තුළ විශාල කලකිරීමක් සහ අප්‍රසන්නතාවයක් නිර්මාණය කරගනිමින් යනවා. මේ ඉතාම පක්ෂග්‍රාහීව ඒ වගේම කුහකව වෛරී සහගතව පලිගැනීමේ අර්ථයෙන් කටයුතු කරන ආකාරයේ ස්වභාවයක් සමහ නිලධාරීන්ගේ ඒක එක මං හිතන්නේ ඒ තරම් හොඳ එකක් වෙන එකක් නැහැ. විශේෂයෙන්ම මේ අරගලය තුල ඉඳෙද්දී දැන් ඔවුන් මේ පිරිවෙන් ගුරුවරයා රවටන නැවත සැරයක් අර අපි කියන ඇඳීමට ලක් කරන ගුරු උපහාරවල ලක්. දැන් ඒක තුලත් අපි දැක්ක සමහරු ඒවට උද්ඝෝෂණය කරනවා. අපි කිව්වේ මේ අරගලය තුල ඉඳෙද්දී අපි කිසිම ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. පිරිවෙන් බලධාරීන් රජයේ බලධාරීන්
අපි මත පටවන අපි සම්බන්ධ වගේ කරන්න හරි මොනෝ හරි නමුත් ඒ වුණත් සමහරු ඉල්ලීම් කරලා තියෙනවා ඉතින් ඒ නිසා ඒව තුලත් විශාල ප්‍රශ්න සමහරු උද්ඝෝෂණය කළා තමයි තමන්ට අවස්ථාව සලසගන්නේ ඒවයි අසාධාරණයි සිද්ධ වෙලා තිබෙනවා ඉතින් එවැනි නිසා අපි කියනවා ඔය ඔය නාමික කේක් කැල්ලක් කවලා තේ එකක් ඕන ඔය උපහාර වලින් සත පහක වැඩක් නැහැ නියම උපහාරය වෙන්නේ මේ ගුරුවරු ඉන්න ඇත්ත පීඩනයෙන් නිදහස් කරනක ඒක තමයි නියම සැබෑම උපහාරය වෙන්නේ ඒ උපහාරය සිද්ධ කරන්නේ නැතුව වෙන වෙන අර අපිව රවටන අන්දවන උපහාර වලින් වැඩක් නැහැ නමුත් එහෙම කරන්න පටන් ගන්න තියෙනවා ඒව තුලත් විශාල කලකිරීමක් ඇති කරලා තියෙනවා ඉතින් ඒ නිසා මේ අවිධිමත්ව සිද්ධ කරන ක්‍රියාකලාපයන් නිසා විශාල පරතරයක් නිර්මාණය කරමින් ඉන්න මම ඊයේ දවසෙත් කිව්වා මේක ගැන සැලකිලිමත් උනේ නැත්තම් විශේෂයෙන්ම අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේ ඇතුළු අනිකුත් බලධාරීන් ඉදිරියේදී පිළිවෙන්නල කටයුතු කිරීමේදී දැඩි ප්‍රශ්නයක් නිර්මාණය කරනවා දැඩි ප්‍රශ්නයක් අන්තපක්ෂාග්‍රාහීව තමන්ගේ කණ්ඩායම් වලට විතරක් ප්‍රමුඛස්ථානය දෙමින් යන ක්‍රියාදාමයන් පිළිබඳව ලොකු කලකිරීමකින් ගුරුවරු කතා කරනවා ඉතින් අපි මේ හැම පැත්තම නියෝජනය කරන්න කතා කරන්නේ මේ හැම පැත්තම නිරවුල් කරගන්න නිසා මේ පද්ධතිය හොඳින් සක්‍රියව පවත්වාගෙන යන අපි මේ මදිහත් වෙන්නේ ඒක විශේෂයෙන් අවධාරණය කරනවා ඒ தත්ත්වය සුදුසු නැහැ වහා මේ தත්ත්වය වෙනස් කර ගන්න ඕනේ අපර ප්‍රියශීලීව මේ ශේෂ්ත්‍රය වැඩ කරන්න ඕනකම තියෙනවා රාජකාරිමය ලෙස තියෙන ගනුදෙනු අපිට ක්‍රියාත්මක කරන්න ඕනකම තියෙනවා ඒකට බාධා කරන ආකාරයට කටයුතු කරන්න එපා කියලා අපි අවධාරණයෙන් ඉල්ලා සිටින්න කැමති නැවත නැවත මේ ඉල්ලීම සිද්ධ කරන්න අවශ්‍ය නොවන ආකාරයට ප්‍රතිචාර දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ නිසා අද දවසේ අපි මේ 56 වෙනි දිනේ ඔබ ආමන්ත්‍රණය කරමින් ඉල්ලා සිටින්නේ හෙට පැවැත්වෙන කළු ගුරු දිනයට සීලුම දෙනා ශක්තිමත් දායක වෙන්න කවර හෝ මේ අරගලයේ දින 86 තුල ඔබට යම් කොටසක් ඔබේ හෘද සාක්ෂියට එකඟව සම්පූර්ණ කරන්න බැරි වුණා නම් ඒ පිළිබඳව වරදකාරී හැඟීමක් ඔබ තුල නිර්මාණය වෙලා තිබෙනවා නම් මෙච්චර ගුරුවරු මහා කැපවීමෙන් අරගල කරද්දී මාම උත්කලේ නැ මේක මගේ ප්‍රශ්නය කියලා ලැජ්ජා සහගත හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්න කරන වරදකාරී හැඟීමක් තියෙනවා නම් ඒ අයටත් ඒ සියලු වරදකාරී හැඟීම් දුරු කරගෙන හෙට අරගලයට දායක වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ නිසා ඔබේ දෑතින් ඔබේ මැදිහත් වීමෙන් හෙට අරගලය ශක්තිමත් දැඩි විරෝධතා දිනයක් බවට පත් කරන්නට ඔබ ස්වේච්ඡාවෙන්ම හෙට දවස තුල දායක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැමදාම යන කොට්ටාස කාර්යාලයේ පයින් යවිදිගෙන යන දවසේ දින පහේම යන කොට්ටාස කාර්යාලයට හෙට එන එක අපහසුයක් නැහැ. ඒ නිසා එතෙන්ට පැයක් හමාරක් මිඩංගු කරන එක නාස්තියක් නෙමෙයි. ඒ නිසා අන්න ඒ සඳහා සීලම දෙනා සම්බන්ධ වෙන්න මේ පණිවිඩය 263,000ක් වූ ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු සීලු දෙනා වෙතම ලබා දෙන්න. සමහර අය කියනවා මම තාම දන්නේ නැහැ කියලා. තාම අතලොස්සක්. ඒ නිසා කියනවා සෑම දෙනාම මේකට අදාළ කරන මැසේජ් එකක් පණිවිඩයක් ලියලා සකස් කරලා තමන්ගේ යාළුවන්ට යවන්න කතා කරන්න උනන්දු කරන්න සම්බන්ධ කරන්න ඒ නිසා හෙට දවසේ සියලුම පිරිවෙන් ආයතන නියෝජනය කරමින් ගුරු ඒ වගේම පරිණාධිපතිවරුන් වහන්සේලා හඳුරන වහන්සේලා සහ අපේ ගුරුවරු ආචාර්යවරු සියලු දෙනාම උපදේශකවරු මේ අරගලයට සම්බන්ධනි කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ගුරු අරගලයට ජය වේවා ගුරු විදුහල්පති පිරිවෙන් ගුරු සමගීට ජය වේවා කියලා අද දවසේ ඔබ සමග ගන්නවා බොහොමත්ම ස්තුතියි. යාළුවනේ ලංකාපේ ටීවී YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.